ඔබෙක්වන රාත්‍රී 9යි 30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිෂාද ගුණවර්ධන ප්‍රථමයෙන් සිරස්තල සෝදිසි මෙහෙයුම් වලදී අවි ආයුධ රසක් සමග සැකකරුවන් අත්අඩංගුවට පාසල් වල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් ත්‍රස්තවාදයට අනුබල දෙන්නන්ගේ තොරතුරු ලබා දෙන්නයි අගමැතිගෙන් ඉල්ලීමක් ත්‍රස්ත අභියෝගයේ ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට වත්මන් ජනපතිට හැකියාව ඇති බව බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී. දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානී ආරක්ෂක හා ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය ඇමති බෙන් වොලස් මහතා ජනාධිපතිතුමා මුණ ගැසුණේ අද පෙරවරු වේ. ඊට බ්‍රිතාන්‍ය ප්‍රතිත්‍රස්ත සහ ආරක්ෂක කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටොම් බර්න් නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ටොම් හර්ඩ් යන මහතුරුන් එක්ව සිටියා. එහිදී එක්සත් රාජධානී ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවට එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය ඉස්ලාමීය ජාත්‍යන්තර ත්‍රස්තවාදී කොටසක් බවට මේ වන විට සනාථ වී ඇති බව මෙවැනි ගෝලීය ත්‍රස්ත සංවිධානයකට මුහුණ දීමේදී අන්තර්ජාතික සහාය අවශ්‍ය බවද බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ත්‍රස්ත ප්‍රහාර සහ අවදානම හඳුනා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය සිදු කළ පරිදි සියලු දේශීය අංශවල තොරතුරු එක්රැස් කිරීමේ ඒකාබද්ධ විමර්ශන කේන්ද්‍රයක් පිහිටවිය යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවට සහාය දීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ISIS ත්‍රස්තවාදී ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. මෙම ත්‍රස්තවාදී සඳහා අනුබල දෙන පිරිස පිළිබඳ තොරතුරු දන්නේ නම් ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ අද පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් සියොන් දේවස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි නිරීක්ෂණය කරමින් සිදුවැති විනාශය පිළිබඳ සොයා බැලුවා. දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පූජකතුමන් සමග මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අග්‍රාමාත්‍යවරයා මෙම දේවස්ථානයට පැමිණෙන විටත් බොහෝ පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියා. එම පිරිස සමගද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළා. බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අය හා තුවාල ලැබූ අය වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමක්ද සිදු කෙරුණා. මියගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් දසලක්ෂයක්ද තුවාල ලැබූ අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත්ව වන්දි මුදල්ද පිරිනැමුණා. අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය නැති කිරීමට සියලු පියවර ගන්නා බවයි. නමුත් අපි ඒකට මුහුණ දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මට මේ ගැන ආරංචුණක් දී කොළඹදී වහාම මඩ කලපුවේ ආරක්ෂා පියවර ගන්න කියලා දැනුම් දීලා ඒ වගේම වාර්තා වුණා මෙතන පාලනයක් ඇති වුණා කියලා. නැතුනේ ජීවිත අපිට ආපහු ලබා දෙන්න බැහැ. ඒකේ කනගාටුව මම යලිත් ප්‍රකාශ කරනවා. ඒත් මේ වන්දි ගෙවන්ට හැමතුමා මෙතෙන්ට පැමිණලා ඉන්නවා. මේ දේවස්ථානයේ අපි අලිත් ප්‍රතිසංස්කරණය කරනවා. දැන් අපි බලන්නේ විශේෂයෙන්ම සාමාන්‍ය තත්ත්වයට ජන ජීවිතය ගේන. අද මුස්ලිම් යාඥා පවත්වන. ඉදා පල්ලිවල පූජා පවත්වන. ඒක අපි ඉදිරියට යනවා. ඔබේ එදිනෙදා ජීවිතය ගෙනියන්න. දැන් මේකට වගකියුතු කණ්ඩායමේ බොහෝ දෙනෙක් අත්අඩංගුවට ඇවිල්ලා තියෙන මේ ගැන පරීක්ෂා කරන්න අපිට විදේෂ සංවිධාන උදව් කරනවා. අපිට නොතියෙන පරීක්ෂා භාණ්ඩත් අලුත් පරීක්ෂා ක්‍රමවේදයක් මෙතනට ගෙනත් තියෙනවා. කණ්ඩායම පවහන නෙවෙයි විශේෂයෙන් රහසිගත තව කණ්ඩායමක් තියෙනවද කියන එකත් හොයාගෙන යනවා. මොකද ISIS ත්‍රස්තවාදය නැති කරලා දාන්න අපි ක්‍රියා කරනවා. ඒ කියන්නේ යම් කිසි තොරතුරු තියෙනවා නම් අදාළ ආරක්ෂක අංශයට ලබලා දෙන්න. අපි සාමය ඇති කරමු. පොලිසිය යුද්ධ හමුදාව ගුවන් හමුදාවට ස්තුති කරනවා. රජයේ නිලධාරීන්ට ස්තුති කරනවා. मूल्यवस्था मूल्यम
ශ්‍රීලංකා ක්‍රිස්තියානි සංගමයේ පූජක ප්‍රින්ස් පියතුමා මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමාට වන රොෂාන් මහේෂන් පියතුමා ඇතුළු ආගමික නායකින්ද මැතිඅමැතිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. ආරක්ෂක අංශ දිවයිනේ පුරා ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම්වලදී ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කෙරුණා. ආරක්ෂක මාධ්‍ය හමුවට එක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව පැහැදිලි කිරීම සිදු කළා. ජායල පොලිස් වසමේ උදම්මිට ප්‍රදේශයෙන් කාලතුවක්කු පතුරම් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට ඊයේ සවස පොලිසියට හැකි වුණා. මීගමුව කොට්ටාස අපරාධ විමර්ශනයකගේ නිලධාරීන්ට ලැබුණු මේ තොරතුරු මත උදම්මිට ප්‍රදේශයේ රජමාවතේ පිහිටි පෞද්ගලික වාණේ කම්බි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක තිබී මෙම පතුරම් තොගය සොයා ගැනීමට හැකි වුණා. මේ කාලතුවක්කු පතුරම් අතර තිබෙනවා ජීව උණ්ඩ 409ක ප්‍රමාණයක්. ඒ වගේම හිස් කොපු 584ක ප්‍රමාණයක් ඇතුළත්ව සමස්තය 993ක ප්‍රමාණයක් මෙහි තිබී සොයා ගැනීමට හැකි වුණා. මෙහි තිබෙන පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට මේ සියල්ල සඳහා යුද හමුදාවත් ඒ වගේම ගුවන් හමුදාවත් සහාය ලබා දුන්න උපරිම සහාය වුන්ගේ. ඒ වගේම මෙම කර්මාන්ත ශාලාවේ කලමනාකරුවන් දෙදෙනෙකු මොහමඩ් යුනයිට් හසීන් ඩීම් යන අයවත් මොහමඩ් ෆවාස් යන අයවත් අත්අඩංගුවට ගත්තා. දැනට ජායල පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා වැඩිදුර විමර්ශන සඳහා විමර්ශන කණ්ඩායමක් වෙත බාර දෙන්න. මීළඟ පාසල් වාරය ආරම්භ වීමත් සමගම දැඩි ආරක්ෂාවක් පාසල්වලට යෙදවීමට දැනටමත් අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අවශ්‍ය පියවර අරගෙනයි තියෙන්නේ. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව ඒ සඳහා ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. පොලිස් මූලස්ථානයෙන් මේ වන විටත් මේ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් සෑම පොලිස් කොට්ටාසයකටම සෑම පොලිස් ස්ථානයකටම නිකුත් කරලායි තියෙන්නේ. ලබා දෙන ආරක්ෂාවට අමතරව පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දීලා තිබෙනවා එම පාසල්වල ගුරු භවතුන් සහ දෙමාපියන් සමග සාකච්ඡා කරලා අමතර වැඩ පිළිවෙළවල් සකස් කරන්න කියලා. කොට්ටාෂ බාර පොලිස් අධිකාරීවරුන් වගේම නියෝජ්‍ය පොලිස්පතිවරුන් දිසා බාර අධීක්ෂණය කිරීමටත් නියමිතව තිබෙනවා. මේ පාසල් ආරම්භ කිරීමෙන් අනතුරුව පාසල් අවට වාහන නතර කිරීමෙන් වළකින්න කියලා ඉල්ලා සිටිනවා. එය අපි දැඩිවම ක්‍රියාත්මක කරනවා. පාසල් අසල වාහනයක් නතර කර තිබුණොත් අපිට සිද්ධ වෙනවා ඒ වාහනය එම ස්ථානයෙන් ඉවත් කිරීමට. එසේත් නැත්නම් සැකසහිත තත්වයක් මතුව හොත් ඒ වාහනය දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙතෙක් ලැබුණු ආකාරයටම මහජනතාවගෙන් උපරිම සහය ලැබෙනු ඇතැයි කියලා. කටුනායක ගුවන් හමුදා මූලික කඳවුර මගින් මීගමුව ප්‍රදේශයේ සිදු කරනු ලැබූ වටලා සෝදිසි කිරීමකදී පුද්ගලයන් 30 දෙනෙක් සැකපිට අත්අඩංගුවටගෙන වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා. ගුවන් හමුදාව පාලවිය කඳවුර මගින් මුන්දලම පෙරියප්පාඩු ප්‍රදේශයේ සිදු කරනු ලැබූ වටලා සෝදිසි කිරීමේ මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයන් 2 දෙනෙක් අත්අඩංගුවටගෙන වැඩිදුර විමර්ශන සඳහා උඩප්පුව පොලිසිය වෙත බාර දී තිබෙනවා. තවද අද දින උදෑසන පාලවි ගුවන් හමුදා කඳවුර මගින් පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේ වටලා තොරතුරදී පාකිස්තාන ජාතිකයන් 12 දෙනෙකු පරිශාට ලක් කිරීමේදී ඔවුන් සතුව වලංගු වීසා තිබුණේ 2 දෙනෙකු ළඟ පමණයි. ඉතුරු 10 දෙනා ළඟ වීසා බලපත්‍ර ඉදිරිපත් කිරීමට අපොහසත් වූ බැවින් මේ සියලුම දෙනා ජාල පොලිසියට අත්අඩංගුවට බාර දීමට කටයුතු කළා. ඊට අමතරව කල්මුනේ පැලමුනේ වෙරළ තීරයේ අසබඩ නායක හමුදා විසින් සිදු කළ සෝදිසි මෙහෙමක් අතරතුර පුපුරන් රාවය පිර වූ PVC බට කැබලි 22ක් සොයා ගැනීමට නායක හමුදා සමත් වුණා. එයින් PVC බට 10ක් අඟල් 6ක දිගකිනුත් ඉතුරු බට 12 අඟල් 8ක දිගකිනුත් යුක්ත වුණා. මේ PVC බට කැබලි 22ම නායක හමුදාවේ බොහොම නිෂ්ක්‍රීය අංශය මගින් ආරක්ෂිත වූ පුරවා විනාශ කිරීමට සමත් වුණා. ඒ වගේම මම මතක් කිරීමට කැමැති පසුගිය 27 වන දින පටන් ශ්‍රී ලංකා නායක හමුදාව මේ වියසනට ගොදුරු කොච්චිකඩේ ශාන්ති අන්තෝනි දේවස්ථානයේ මේ වෙනට ඉතාමත් සතුටුදායක මට්ටමින් අපි එම දේවස්ථානයේ
පියතුමන්ලා සමග එකබද්ධව මේ වැඩපිළිවෙල කරගෙන යනු ලබනවා ශ්‍රී ලංකා නායක හමුදාව උත්සාහ කරනවා ඊළඹෙන ජූනි මාසයේ පැවැත්වෙන මෙම දේවස්ථානයේ මංගල්‍යයට පොරොතුව තාමත් අග්‍රගන්නේ මට්ටමින් මහජනතාව සඳහා මෙම දේවස්ථානයේ නැවත විවෘත කර දෙන්නට දිවයිනපුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ පවසනවා පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකය සහ ත්‍රිවිධ හමුදාව මෙම මෙහෙයුම් වලට එක්ව සිටිනවා ගම්පුළු ප්‍රදේශයේදී ISIS ත්‍රස්ත සංවිධානයේ මූල්‍ය කටයුතු සිදු කළා යයි පැවසෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා බැංකු රසීදුපත් 25ක මුදල් ලැබුණු ලයිස්තුවක් ලැප්ටොප් පරිගණකයක් තවහිත් ජමාත් සංවිධානයේ ප්‍රහාර සම්බන්ධයෙන් නිකුත් කළ පණිවිඩ ඇතුළත් වීඩියෝ දර්ශන මෙන්ම ජංගම දුරකථනයක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා අවුරුදු 40ක් වන මෙම සැකකරු මාවනැල්ල හෙම්මත ගම පදිංචි කරුවෙකු වන අතර ගම්පුළු නිවසක් කුලියටගෙන එහි රැඳී සිට ඇති බවයි පැවසෙන්නේ දික්වැල්ල යෝනකපුර ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී විවිධ පුද්ගලයන්ගේ නම්වලට ලියාපදිංචි කළ සහ නොකළ සිම් කාඩ්පත් 2500කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. සැකකරු ජංගම දුරකථන ජාලයක අලෙවි නියෝජිතයෙකු බව සඳහන් කළද ඒ බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් හමු වී නැහැ. තවහිත් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකකිරෙන දෙදෙනෙකු අනුරාධපුර නීරාවිය දේවානම්පිය තිසපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සංවිධානයේ දේශන සහිත සීඩී තැටි 50ක් සහ රුපියල් 1,75,000ක මුදලක් ඔවුන් නැගත තිබී සොයා ගැනුණා. රාජ්‍ය අනුමැතියකින් තොරව නීරාවිය ප්‍රදේශයේ පවත්වාගෙන යන සිද්ධි කොලෙජ් නැමැති ආයතනය කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ. භික්ෂුන් වහන්සේ භාවිත කරන සිවුරු අඳනකඩ කොට්ටවුර ඇතුළු රෙදි තොගයක් සමග සැකකරුවෙකු වැලිමඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. හනිෆා මොහමඩ් ෂරීෆා නැමැති මෙම සැකකරු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර වැලිමඩ ප්‍රදේශයේ කළ තවත් මෙහෙයුමකදී සැකකරුවන් 3 දෙනෙකු සහ බාණ්ඩ රසක් අත්අඩංගුවට ගැනුණා. එක් සැකකරුවෙකුගේ නිවස පරීක්ෂා කිරීමේදී ගුවන් හමුදා නිලධාරීන් කැලෑ සටන්වලදී භාවිත කරන කමිසයක්, හිස් පතුරුම් කුපු 30ක්, අත්විලංගුවක්, කැලෑ සටන්වලදී වෙස්මාරු කිරීමට යොදා ගන්නා මුහුණු ආලේපන ඇතුළු බාණ්ඩ රසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රොනි මහරූෆ් නැමැති මෙම සැකකරු පසුගිය කාලයේ දේශපාලන පක්ෂ කිහිපයකින්ම මැතිවරණවලට දෙදිරිපත් වූ අයෙකු බවයි හෙළිවුණේ. යුදහමුදාවට ලැබුණු තොරතුරකට අනුව පුල්මුටේ ප්‍රදේශයේ රෝහල් ආරක්ෂක නිලධාරියෙකුගේ නිවසක් පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී ඩෙටනේටර් රස්සු 9ක්, සේවා නූල් 32ක්, ඩෙටනේටර් චාර්ජර් 2ක් සහ වෝට් ජෙල් ලීටර් 8ක් සොයා ගැනීමට හැකි වුණා. මහනුවර වත්තේගම සහ අලවතුකොඩ පොලිස් කොට්ටහසවල සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී බොරු 12 තුවක්කුවක්, උල්පිහි 12ක් සහ වීඩියෝ කැමරාවක් සමග සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි. අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ හිඟුරාණ නියුගුණ පෙදෙසේ මාර්ගයක තිබී වයර් අමුණන ලද ඩෙටනේටරයක් හමු වුණා. මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් මෙම ඩෙටනේටරය දැක පොලිසියට දැනුම් දී තිබෙනවා. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළා. ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ පසුගිය දිනවලදී සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී සැකකටයුතු පුද්ගලයන් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවිධ දේශන ඇතුළත් සීඩී තැටි, උල්පිහි සහ ලිපි ද්‍රව්‍ය රසක්ද මෙහිදී සොයා ගැනුණා. පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධවයි මෙහෙයුම සිදු කළේ. වැලිමඩ ඩයරම වතුයායේ මාර්ගයක් අසල දමා ගොස් තිබූ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 2ක් සහ ජීව උණ්ඩ 49ක් හමු වූ බව පොලිසිය පවසනවා. මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැලිමඩ පොලිසිය මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. අනුරාධපුර ලෝලුගස්වැව ප්‍රදේශයේදී යුද හමුදාව කළ සෝදිසි මෙහෙයුමකින් ගිනි අවියක කොටස් සහ පතුරම් 14ක්ද ඊයම්බෝල ඇතුළත් ඇසුරුමක්ද සොයාගෙන තිබෙනවා. කැලඹත ප්‍රදේශයක මේවා සගවා තිබූ අතර සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි පැවසෙන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාර විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා. යුද හමුදා බටපිරේ සිදු කළ මෙම පරීක්ෂාවේදී ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර 2ක් සහ යුද හමුදා නිලැඳුම් කිහිපයක් සොයා ගැනුණු අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මොණරාගල ප්‍රදේශයේදී ස්ථාන කිහිපයක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. ඩෙටනේටර් 70ක්, පතුරම් 12ක්, වයු රයිෆලයක්, කඩු 3ක් සහ පිහි කිහිපයක්ද මෙහිදී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර උන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පුද්ගල අතුරුදන්වීමක් සම්බන්ධයෙන් වූ නඩුවක සාක්ෂි ලබා දීම සඳහා යාපනය අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා.
පුද්ගල අතුරුදන්වීමක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති හෙබියාස්කෝප් පෙත්සමක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට අද දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. එහෙත් නෝගේ නීතිඥවරයා අධිකරණයේ හමුවේ කියා සිටි රටේ පවත්න ආරක්ෂක තත්ත්වයේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අද දිනේ අධිකරණයේ පිටින් සිටීම අපහසු බවයි. ඒ වෙනුවෙන් විනත් දිනයක් ලබා දෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. හිටපු ආරක්ෂක ප්‍රධානීන්ගේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පහරදීප පරිවේ සිදු කෙරුණා. මැතිවරණයට ඇබෙහෙව්වන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාව පැවැත්ුණේ ජනාධිපති කාර්යාලයේදී. අප්‍රේල් 21 වනදා එළ වූ ත්‍රස්ත ප්‍රහාරයට මුහුණ දීමට සිදු වූයේ මද්‍රව්‍ය මර්ධනය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කරමින් සිටින අවස්ථාවක බව ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී සඳහන් කළා. මද්‍රව්‍යවලට ඇබෙහෙව්වන් පුනරුත්ථාපනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. විධිමත් හා ප්‍රායෝගික සැලසුම් ඔස්සේ එම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන ලෙසද ජනාධිපතිතුමා එහිදී උපදෙස් ලබා දුන්නා. මද්‍රව්‍ය භාවිතයේ හේතුවෙන් බන්ධනාගාරගතව සිටින බාලවයස්කාර තරුණයන් මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බරපතල අපරාධකරුවන් සමග එකට රඳවා තැබීම සිදු නොකළ යුතු බවටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. එෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ රටට එරෙහි සියලු අභියෝග පරාජය කළ යුතු බවයි. මම දැනට ලබාගෙන තියෙන තොරතුරු වල ඇටියට මේ අප්‍රේල් 21 ඛේදවාචකය ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට බලපු විට ත්‍රස්තවාදී සංවිධාන ඒ වගේම ආගමික අන්තවාදී සංවිධාන ජාත්‍යන්තර පාතාලය ජාත්‍යන්තර ආයුධ ජාවාරම් මේ ඔක්කොම එකට යන්නේ අපි මද්දරවයේ මර්ධනයේ සම්බන්ධයෙන් පුළුල් වැඩ කොටසක් කරලා විශාල විදිහට අත්අඩංගුවට අරගෙන අපි නීති ශක්තිමත් කරලා මරණීය දඬනේ ක්‍රියාත්මක කිරීමට ඒ වැඩ කටයුතු කරගෙන යන අතරවාරයේ තමයි ඒ සියල්ලම රට ගිහිල්ලා මේ සිද්ධි උඩ ඇවිල්ලා රට වෙන පැත්තකට රටේ හැම කෙනෙක්වත් හිතන්න පටන් ගත්තා. රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය හා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත් හිටපු ආරක්ෂක ප්‍රධානීන් සකස් කළ වාර්තාව ජනාධිපතිතුමා වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගන්වනු ලැබුවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද හිටපු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සියලු පාර්ශව සමග සාකච්ඡා කර පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය අකිල විරාජකාරිවස මහතා පවසනවා. පාසල් කිහිපයක ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කොළඹ ආනන්ද විද්‍යාලය වෙත පැමිණි අමාත්‍ය අකිල විරාජකාරිවස මහතා පාසලේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ විමසා බැලුවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදා 14 වන සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් රද්දුල හත්නාගොඩ යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. තෝරාගත් පාසල් කීපයක ওই සිද්ධිය ඇතුණ පාසල් කීපයක් පිළිබඳව ඒ අපිනුත් කරුණ විමසලා ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළා දිනවා. ඊට අමතරව මට ක්‍රිස්තියානි පාසල් පිළිබඳව මට කොළඹ ප්‍රධාන අගරදුගුරුතුමා දැසන දුරකථනයේ සාකච්ඡා කළා. එතුමා කිව්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ පටන් ගන්නා විදිහට ඒ අපේ දෙන මේක අනුව ඒ පාසල් පවත්වනවා කියලා. ත්‍රිවිධ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ මේ පොලිසියෙන් අපි ලිඛිතව සහ වාචිකව ඉල්ලලා තියෙනවා මේ සියලුම පාසල් වලට ආරක්ෂාව ලබා දෙන්න කියලා. රජයේද පෞද්ගලිකද ජාත්‍යන්තරද නැහැ මේ රටේ දෙමෝපියන්ගේ දරුවෝ තමයි මේ හැම පාසලකටම එන්නේ. ආරක්ෂාව තහවුරු කරගෙන තමයි මේ පාසල් සඳුදා දින ආරම්භ කරන්න තීරණය කරු ලැබුවේ. ඒ වගේම මේ වෙනකොට මේ රටේ සියලුම පාසල් පරීක්ෂා කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවත් පොලිසිය මගිනුත් කරන්න ආරම්භ කරලා තියෙනවා. රජයක් වශයෙන් ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම අප අරගෙන තියෙනවා. අපි මේ පළවෙනිදා උදේ සිට පටන් ගත්ත මේ පාසල් ආවර වෙන පරිදි ක්ලියරින් කරගෙන යන්න. දැනට අපේ බටපිරිස් ඉතාමත්ම කැපවීමේ ඒ කටයුතු ටික වැඩේ කරගෙන යනවා. ඊට අමතරව පාසල් පටන් ගත්තයින් පසුව අපි ආරක්ෂක මුර සංචාර, මොටරසයිකල් සංචාර, ස්ථානීය මුර සංචාර අපි යොදවලා තියෙනවා. එමගින් අපේ ආරක්ෂාව අපි ලබා දීමට කටයුතු කරනවා. මට දිවෙනේ සෑම පාසලකම ආරක්ෂාව සම්බන්ධ විශේෂ කමිටුවක් පිටවල දරුවන් දැනුවත් කිරීම දෙමාපිය දැනුවත් කිරීම විශේෂ උපදෙස් ලබා දීලා ඒ සියලුම වැඩ කටයුතු පාසල් පටන් ගැනීමට පෙර එනම් පස්වෙනිදා ආරක්ෂාව තහවුරු කරගෙන මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටිනවා. මේ අතර කිරුළපන කුමාර උදේම් විද්‍යාලය වෙතද අමාත්‍ය අකිල විරාජකාරියවස මහතා පැමිණියා. එම පාසලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී විමසා බැලුවා. ශ්‍රී ලංකා යුද හමුදා 142 බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් උපාලි ගුණසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ මාධ්‍ය අංශයට අයත් බව කියන නිලධාරීන් කිහිප දෙනෙකු ජනාධිපතිතුමාට අපහාස වන අයුරින් සකස් කළ බව කියන ලිපි කිහිපයක් තැපැල් කිරීමේ සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධව සියලු කරුණු දැනගෙන හිටියයි කියන කාරණය ඒත්තු ගැනීම සඳහා ලියන ලද ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ ලියන ලද කාරණය. එහෙන් පිටින්ම මඩ සහ අවලාද තමයි ඒකෙ තිබුණේ. සාක්ෂි සහිතව කිසිදු කාරණයක් ඔවුන් ඔප්පු කරලා තිබුණේ නැහැ. මේ ලිපිය සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරලා තිබුණා සිංහලට කිරියල් අමාත්‍යතුමාගේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරන නිලධාරියෙක් විසින්. ඔහු රුපියල් 12 ගානේ මුදල් දීලා තිබෙනවා 640කට විහාරස්ථාන මේ ලිපිය යැවීම සඳහා. මේක එහෙම් පිටින්ම මඩ ගැහිීමේ ඌමනාවෙන් අතිකරු ජනාධිපතිතුමාට හදපු ලියවිල්ලක් විදිහට තමයි බොහොම පැහැදිලිව දකින්න තියෙන්නේ. මොකද කලම් ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ තිබිච්ච මේ ලිපියේ කිසිදු තැනක කිසිදු සාක්ෂිමය සටහනක් නැහැ. අධිකරු ජනාධිපතිතුමා මේ සිද්ධිය දැනගෙන හිටියා හෝ එය දැනුවත් කළයි කියන කාරණය පිළිබඳව අවශ්‍ය කරන කාරණා දැනගන්න. මේ ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් විසින් මේ ක්‍රියාදාමය අධිකරු ජනාධිපතිතුමාගේ කර්මත පටවලා ඒ අය අත සෝදා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගයක් සකස් කළ තිබුණා. රටේ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් ගෞරවයෙන් එතුමාට දුන්නා. ඒ වගේම එතුමාට විශාල ආදරයකින් පසු වුණා. මෙය විනාශ කිරීම සඳහා තමයි මේ විහාරස්ථානවලට ගෞරවනීය ස්වාමින්වන් වහන්සේලාට වැරදි තොරතුරු ගණනාවක් සහිත ලිපියක් සකස් කළා. එය යවලා මේ ක්‍රියාදාමය සකස් කළා තියෙන්නේ. දැන් සමහර කට්ටිය කියන මේ අග්‍රාමාත්‍යතුමාව මාස 6ක් යනකල් ආරක්ෂක මණ්ඩලයට කැඳවුවේ නැහැ කියලා. තමන්ගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ප්‍රධානියට විරුද්ධව ලිපියක් සකස් කළා එතුමාගේ චරිතය ඝාතනය කරන්න විනාශ කරන්න කටයුතු කරනවා නම් ඉතින් ආරක්ෂක මණ්ඩලය ඇතුලේ තොරතුරු එළියට යනවා කියන එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද බොහොම පැහැදිලිව ඒවා එළියට ගියා. දැන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නේ තමයි අතිගරු ජනාධිපතිතුමා විදේශගත වෙනකොට ඇයි මේ ආරක්ෂක අමාත්‍යාංශයේ වකීම කාට හරි පවර්ලා ගියේ නැත්තේ නැත්නම් වැඩ බලන අමාත්‍යවරේ පවර්ලා ගියේ නැත්තේ කියලා. ඉතින් මේ වගේ අයටද මේ වකීම ලබා දෙන්නේ? කැපැත්තකින් ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ මේ වගේ වකීම් විරහිතව සහ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම අරමුණින් කටයුතු කරන ඇමතිවරු ඉන්නවා. සියලු දෙනාම නෙමෙයි ඒ කණ්ඩායමක් ඉන්නවා මේ පැත්තෙන්. ඉතින් ඒ නිසා තමයි එතුමා ආරක්ෂක ලේකම්තුමාට සහ ඒ ආයතන ප්‍රධානී ත්‍රිවිධ හමුදාවට සහ පොලිස්පති ඇතුළු ඒ සියලු දෙනාට ඒ වකීම් පවරලා තාම කෙටි කාලයක් නිසා විදේශගත වුණේ. අතිගරු ජනාධිපතිතුමා මේ සිද්ධිය වූ මොහොතේ ඉඳලම මේ රට වෙනුවෙන් නැවත මේ තත්ත්වය ඇති නොවීම සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග රාශියක් ගත්තා. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාධ්‍යවේදීන් හා නිලධාරීන් තුන්දෙනෙකු සමග අත්අඩංගුවටගත් ලිපිය මාධ්‍ය වෙත නිකුත් කරන්නැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පොලිසියෙන් ඉල්ලා සිටිනවා. සිද්ධිය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළා. තමාගේ පෙර දැනුම් දීමකින් තොරව කලම්බු ටෙලිග්‍රාෆ් නමින් හැඳින්වෙන පිළිගත් වෙබ් අඩවියක පළ වූ ලිපියක උපුටාගත් කොටස් සහිතව මෙම ලිපිය සකස් කර ඇති බව අමාත්‍යවරයා කියා සිටිනවා. ජාතිවාදය ඇති කිරීමට හෝ මඩ ප්‍රහාරයක් සිදු කිරීමට මෙන්ම රාජ්‍ය විරෝධී කරුණු සහිතව එම ලිපිය සකස් කර නැති බව තමන්ට හැඟී ගිය බවද අමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. කෙසේ වුවද බෝම්බ ප්‍රහාර එල්ල වූ පසුගිය 21 වනදායින් පසුව තමන් ආරක්ෂක හේතුන් මත ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යංශයෙන් බැහැරව රාජකාරි සිදු කළ බවයි ලක්ෂ්මන් කිරියල්ල මහතා කියා සිටින්නේ. සිද්ධියට සම්බන්ධ මාධ්‍යවේදීන් සහ නිලධාරීන්ගේ විස්තර මාධ්‍ය වෙත මුදාහැරි අයුරින්ම අදාළ ලිපියද මාධ්‍යට යොමු කිරීමෙන් ජනතාවට යථාර්ථය තේරුම් ගත හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා මේක පරිවර්තනයක් වෙබ්සයිට් එකේ වැඩිච්ච ලියුමකින් පරිවර්තනයක් මම මාධ්‍යංශයට උපදෙස් දීලා තියෙනවා. මේ ඉතාමත් වැදගත් ගවේෂණාත්මක ලිපි තීරණනම් ජනතාව දැනුවත් කරන්න කියලා මම මගේ මාධ්‍යංශයට කියලා තියෙනවා. ඒක ඒගොල්ලෝ කරලා තියෙනවා. නමුත් මේ අසල් ලිපි මම දැක්කේ නෑ. 27 වෙනිදායි පස්සේ මම අමාත්‍යංශයට ගිහිල්ලාම නෑ කියලා කියන්න පුළුවන්. මම ගෙදර ඉඳන් තමයි වැඩ කෙරුවේ. ඉතින් හැබැයි මේ සිද්ධිය වුණාන් පස්සේ මම මේ ලිපිය දිහා බැලුවා. ඉතින් මම පොලිසියට කියනවා මේ ලියුම ජනතාවට මුදාහරින්න කියලා. ඒකෝ ජනතාව තේරුම් ගනි මොනවද මේ ලියුමේ තියෙන්නේ කියලා. මේකේ අපහාසයක්වත් බඩවත් රාජ්‍ය විරුද්ධ කිසිම දෙයක් කියලා ලියුමේ නෑ. ඒ දැන් පොලිසිය මගේ මාධ්‍ය ඒකකයේ අයගේ නංගන් ඔක්කොම මුදාහැරියා. පොලිසියට ගෙන්නලා මුදාහැරියා. හැබැයි ලියුම මුදාහැරියේ නෑ. කුමන තත්වයක් හමු වේවද අකණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසගේ සුවදුක් විමසා බැලීමට කොළඹ ජාතික රෝහල වෙත පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ප්‍රතිකාර ලබන්නන් සමග සුහඳ කතාබහක නිරත වූ අමාත්‍ය රවි කරුණානායක මහතා ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළා.
අපි කනගාටුව ප්‍රකාශ කරනවා මේ වගේ ක්‍රූර ත්‍රස්තවාදී ක්‍රියාවක් අසරණ අයට යාත්‍නා කරන වෙලාවේ කළා තියෙන ඒ ක්‍රියාවට ආරක්ෂා අංශයෙන් අපට දැනුවත් කළා තියෙන ක්‍රමය තුළින් අප මේක සම්පූර්ණයෙන්ම ඒ අයට බාර දීලා තියෙන්නේ සංවේදී අවස්ථාවක ආරක්ෂාවෙන් කටයුතු කිරීම තමයි තියෙන්නේ කියන මේ වෙලා තියෙන හානිය තුළින් මේ පුළුවන් තරම් ඉක්මනට යථා තත්ත්වයට පත් කිරීම තමයි එයාගේ තියෙන අභිලාෂය ඒ කියන්නේ මේ නැති වෙලා තියෙන පුත්කලයේ මිල අපට සල්ලි වලින් මිල කරන්න බෑ ඒ වන්දි වහම දීගෙන යනවා අප තීන්දුව කළ තියෙන්නේ ලක්ෂ 10ක් එ නැතු ණයටත් රෝගී තත්ත්වයක්පත් වෙලා පෙරේ වෙලාවත් ස්පිරිතාල තියෙනවා නම් ඒ ක්‍රමවේදය අනුව එයාට කොටස් තුනකින් ඒකේ තියෙන බැරරුම් කන අනුව ගෙවීමක් ඒකත් කරගෙන යනවා මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම අවස්ථාවේදී විදුලිය කප්පාදුවකින් තොරව අකණ්ඩව විදුලි සැපයුම ලබා දෙන බවයි. යාන්ත්‍රික වශයෙන් අපි කියලා තියෙන ලංකා විදුලි බල මණ්ඩලයට කිසිම අඩුපාඩුවක් නැතුව කටයුතු කිරීමයි. මේ අවස්ථාවේදී අපි ඉදිරියට යන්නේ අකණ්ඩව සේවයක් දෙනවා කියන පොරොන්දුව තුලිනුයි. රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර රජයේ මගින් ගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි අමාත්‍ය සාගල් රත්නායක මහතා පවසනවා. රුපියල් ලක්ෂ 194ක වේදමින් ඉදිකිරීමට යෝජිත දෙනියාය පාතවිට කුරුතුවත්ත පාලමේ ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. පළාත් පාලන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ග්‍රාමීය පාලම් ව්‍යාපෘති යටතේ මෙය ඉදිකෙරෙන්නේ. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පසුගිය ත්‍රස්ත ප්‍රහාරයත් සමග සාමාන්‍ය ජන ජීවිතයට විශාල හානියක් සිදු වූ බව පෙන්වා දුන්නා. जनता सिद्धुरट एतिवू बियत तुरन किरीमट अवश्य आरक्षाव एतिलू अनेकुत पियवर रचे गिनेति पवद अमात्यवर्या प्रकाश कला අපේ රටේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිද්ධ වුණා. ඒ වගේම රටේ ජනතාව අතර නැවත බියක් ඇති වෙන්න පටන් ගත්තා. නමුත් රජය රට තුල නැවත ස්ථාවර තත්ත්වයක් ඇති කරන්න ජනතාවගේ ආරක්ෂාව නැවත තහවුරු කරන්න ක්‍රියා කරන්න පටන් ගත්තා. අද නැවතත් ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා. මේ අතර පාතවිට මොගුනුමුල්ල පාර හරහා ඇති කිරිවාන ඇල්ලක ගහරහා පාලමක් ඉදි කිරීම සඳහාද අමාත්‍යවරයා අතින් මුල් කළ තිබුණා. ඒ සඳහා රුපියල් ලක්ෂ 185ක් පමණ වැය කෙරෙනවා. ආරක්ෂක හේතුන් මත වසා දමා ඇති කාර්මික විද්‍යාල පූර්ණ ආරක්ෂාව මැද ලැබෙන 6 වෙනිදා යළි විවෘත කරන බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපට පුළුවන් කමක් ලැබෙනවා ලබන 6 වෙනිදාට ලංකාවේ වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතන පද්ධතියෙන් 90%කට වඩා විශාල ප්‍රමාණයක් විවෘත කරන්න. ඒ අනුව මහනුවර කාර්මික විද්‍යාලය හැර ලංකාවේ තියෙන සියලුම කාර්මික විද්‍යාල 6 වෙනිදා විවෘත කරනවා. දැනට තවමත් සෝදිසි මෙහෙයුම කෙරෙන අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබෙන වෘත්තීය පුහුණු අධිකාරී ඒ මධ්‍යස්ථාන ඇරුණකොට ලංකාව පුරාම තිබෙන අනෙකුත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට අයත් පුහුණු මධ්‍යස්ථාන සියල්ල අපි විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා 6 වෙනිදාට. හරිත සරසවිය සිසුන් 10000කට වගේ විශාල ප්‍රමාණයක් ඉගෙන ගන්න පූර්ණ කාලීන සාර්ධකාලීන වශයෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් යොදලා හමුදා ආරක්ෂාව අධ්‍යයනවල ආරම්භ කරන්නට සියලු කටයුතු සූදානම් शिष्य शिष्यावांगे आरक्षक कटयतु संदहा ये पालनाधिकारियट परिम सहायोग्य लबल देंटे किला पीला सेटिनो පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිදු කරන විමර්ශනවල සතුටුදායක ප්‍රගතියක් පෙන්වා ඇති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිස් මහත්මිය පවසනවා. අද සවස Facebook සමාජ ජාල මාධ්‍ය හරහා ජනතා ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාවේ පැවති දශක තුනක යුද්ධය අවසානයේ ඇමරිකාව ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ට සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට එරෙහිව කටයුතු කළේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පදනමකින් පමණක් බව ඇය එහිදී පෙන්වා දී තිබෙනවා. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අවුරුදු 70කට අධික රාජතාන්ත්‍රික සම්බන්ධතාවක් පවතිනවා. ශ්‍රී ලංකාවට යහපත් මෙන්ම අයහපත් කාලවලදීද ඇමරිකාව උපකාර කර ඇති බව තනපතිපරිය කියා සිටියා. පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා ලංකාවේ රජය වෙත සහාය ලබා දෙන්නේ ගෝලීය ත්‍රස්තවාදය දොවෙන් තුරන් කිරීමේ අභිප්‍රායන් පමණක් බව ඇය සඳහන් කරනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසි භාවයේ ඉවත් කරගෙන ඇද්දයි එහිදී සමාජ ජාල භාවිත කරන්නෙකු ප්‍රශ්නයක් යොමු කළා. එයට පිළිතුරු දුන් තානාපතිනිය සඳහන් කරන්නේ තම රට නීතියේ ස්වාධිපත්‍ය සහ එහි ස්වාධීන බව දැඩිව විශ්වාස කරන ජාතියක් බැවින් නීතිය හමුවේ පවතින කටයුත්තක් පිළිබඳ කිසිදු ප්‍රකාශයක් සිදු කිරීමට සූදානම් නැති බවයි.
ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය අදට යෙදී තිබෙනවා. මෙවරෙහි තේමාව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී උදෙසා මාධ්‍ය අසත්‍ය ප්‍රචාර අතරතුර මාධ්‍ය සහ මැතිවරණය යන්නයි. 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය ප්‍රකාශයට පත් කළා. එදා සිට සෑම වසරකම මැයි 3 වෙනිදා මෙම දිනය සමරනවා. ලොව පුරා මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමත් එහි වටිනාකම පෙන්වා දීමත් ලෝක මාධ්‍ය නිදහස දිනය සැමරීමේ අරමුණයි. රාජකාරී නිරතව සිටියදී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීමද එහි තවත් අරමුණක්. බෝම්බ ප්‍රහාර හෝ වෙඩි තැබීම් වලට මැදිවීමෙන් පසුගිය වසරේදී පමණක් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් 95 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මාධ්‍යවේදීන් ඝාතන සිද්ධීන්ද ලොව රටවල් රැසකින් වාර්තා වුණා. සෞදි තීරු ලිපි රචක ජමල් කෂෝගි පිළිබඳ මතකය තවමත් එලෙසමයි. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ විනිවිද පෙනෙන සහ විශ්වසනීය තොරතුරු ලබා ගැනීමකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදයක් සම්පූර්ණ වන්නේ නැති බවයි. සාධාරණ සහ අපක්ෂපාතී ආයතන ගොඩනැගීමේ මූලිකත්වයේ වන්නේ නායකයන් වගකිව යුතු සහ බලය බෙදා ගැනීමේ සත්‍ය ප්‍රකාශ කිරීම යන්නයි. මේ අතර ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා. සීමා මායිම් රහිත වාර්තාකරුවන්ගේ සංගමයේ සකස් කළ මෙම දර්ශකයට අනුව ස්ථාන පහකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. රටවල් 180ක් අතුරින් මේ අනුව ශ්‍රී ලංකාවට 126 වෙනි ස්ථානයේ හිමිව තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. දිවයිනේ පළාත් මට්ටමින් කෘත්‍රිම ධාවන පත නිර්මාණය කිරීමට පියවරගෙන ඇති බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. බෝගම්බර ග්‍රවුන්ඩ් එකට අපි අනිවාර්යෙන් සින්තරි ට්‍රැක් එකක් ගෙනියනවා. ඒ වගේම මාතලේ අලු විහාරේ ග්‍රවුන්ඩ් එකට සින්තරි ට්‍රැක් එකක් පාස් වෙලා තියෙනවා. එතන එහෙම දෙකක් ආපුවම අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තසෙම දියගමයි සුගද්දාසයි කිලිනොච්චිත් එකක් ස්ථාපිත කරන්න. එතකොට ළමෙට එකපාරට එල සුගද්දාසේ දුවනවට වඩා Tamanට ගමෙත් හාඩ් තනකොළ පිටිනේ දුවලා ඊට පස්සේ එහෙ සින්තටික් එකක් දිවුවර පස්සේ එන කොන්ෆිඩන්ස් එක ගොඩක් වෙනස්. පහුගිය කාලේ හිටපු අමතරුනේ ඒකට ඉන්ඩෝ ස්ටේඩියම් එකක්, ඒකට ස්විමින් පූල් එකක් ඒ විදිහට ලංකාව ව්‍යාප්ත වෙන්න හදලා තියෙනවා. ඉතින් අපි කලාප විදිහට පලාත් මට්ටමින් සින්තටික් එකක් නිර්මාණය කරන්න තමයි අපි අදහස් කරන්නේ. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි. පළවෙනි පන්දුවට පහර දුන් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නිමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු පහක් දැවි ලකුණු 162ක් රැස් කළා. පිළිතුරු ඉදම ක්‍රීඩා කළ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමද පන්දු වාර 20 අවසානයේදී කඩලු 6ක් දැවි ලකුණු 162 සම කිරීමට සමත් වුණා. ඒ අනුව සුපිරි පන්දු වාරයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 8ක් පමණයි. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු 3ක් තුලදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk